අදත් ගෙනෙන මැද පෙරදිග පුවත් වාර්තාවටයි අප මේ යොමුවන්නේ යනුව සෑම දිනකදීම මධ්‍යම රාත්‍රී 12 වන විට අප ගෙලවන දවසට අදාළ වුණු සියලුම පුවත් මැද පෙරදිග පුවත් හරහා ශ්‍රී ලංකා ට්‍රූත් YouTube නාලිකාවෙන් ඔබ වෙත ගෙනෙනවා ප්‍රථමයෙන් අවධානය කුවේට් රාජ්‍යයට යන කුවේට් රාජ්‍යය මේ වන විට සුවිශේෂී තීරණයකට යනවා Pasal ha sambandin gatirne, samara private schools have refused to issue certificates to students covered by the decision to end of the school year unless the tuition fees are paid. Gastu gevana kan pasal wala sahathika nikut kirimata paudgalika pasal mevana vita kriyaathmaka wanne naha kiyana chodanawak thiyena. E nisa kuwethi wesena paud daruwanta paudgalika pasal wala igena gannwa nam tuition fees ගෙවන්න ඕනේ පාසල් සහතිකය දෙන්න කියන තීරණයට එරෙහිව මේ වෙද්දි පාලන අධිකාරිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. යනුව a number of parents disclosed that school kept the certificates in the administration and did not hand them over to students on their parents. දෙමව්පියන්ට මේ සහතික පත්‍රය නිකුත් කරන්නේ නැහැ. මුදල් ගෙවනකම් මුදල් බේසික් කරගෙන මුදල් පාදක කරගනිමින් ඔවුන් මේ වෙද්දි කටයුතු කරමින් සිටිනවා මුදල් ගෙවුවොත් විතරයි සහතිකය දෙන්නේ කියන තැනකට. ඒ නිසා පෞද්ගලික පාසල් ඇතුළත මෙවැනි ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙනවා නම් ඊට එරෙහිව දැන් මේ වන විට පාලන අධිකාරිය අවධානය යොමු වෙති වෙනවා. ගාස්තු දෙනවා නම් ගාස්තු දුන්නොත් පමණක් සහතිකය නිකුත් කරනවා කියන තැනට නොයා යුතු යන්න මේ වන විට කුවේට් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒත් එක්කම විශේෂණත් දවසේ තවත් සුවිශේෂ කාරණයක් බවට පත් වෙනවා. ගාස්තු එනම් වාහන ලියාපදිංචියේදී ගත ගනුගමනය කරන්නට අවශ්‍ය වේ ක්‍රියාපටිපාටියක් තියෙනවා කුවේටි. ඒ නිසා වාහන යලි අලුත් කිරීමේදී යාවත් කාලීන රිනීව් කිරීමේදී ගෙවිය යුතු ගාස්තුවක් තියෙනවා. මේ ගාස්තු වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. එනම් මේ ගාස්තු වල ප්‍රමාණය වැඩි කර තිබෙනවා කියනවා ප්‍රවෘත්තියත් අද දවසේදී කුවේට් රාජ්‍යයෙන් වාර්තා වෙද්දී. ඒත් එක්කම තවත් සුවිශේෂී ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. අලුත් වැඩපිළිවෙලක් විදුලි බලය සහ ජලය වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙනවා. Ministry of Electricity and Water launched a new application MEW 152 කියන ඇප් එක සැප්තැම්බර් 7 වෙනිදා receiving complaints concerning the ministry service through our smart devices and activating the use of smart poll system. Assistant Undersecretary of the Planning Affairs and the Ministry of Ahmed Al-Rashad said the smart app for receiving the poll reports is one of the new channel that the ministry is adding with the current channels that it offer it customers reports full ඔබට යම් ආකාරයෙන් ගනුදෙනු කරුවන් විදිහට ඔබට ගැටලුවක් තියෙනවා නම් විදුලියේදී සහ ජලයේදී මේ MEW 152 කියන ඇප් එක හරහා ඔබට පුළුවන් ඔන්ලයින් ක්‍රමවේදයකට ඔබේ තියෙන ගැටලු යොමු කරන්න. ඒ අනුව මේ වෙද්දී MEW කියන මේ ඇප් එක හරහා ඔබට පුළුවන් වාර්තා කරන්න යම් විදිහකින් විදුලි බල පද්ධතිය අඩුපාඩුවක් තියෙනවා නම් ජල පද්ධතිය අඩුපාඩුවක් තියෙනවා නම් ඒ සෑම දෙයක්ම ඔන්ලයින් විදුලි මාර්ගයක් ඔස්සේ මේ MEW 152 කියන ඇප් එක හරහා ඔබ හැමෝටම යොමු කරන්න පුළුවන් කියන කාරණය බොහොම පැහැදිලිව දැනුම් දී තිබෙනවා. ඒ අනුව විශේෂයෙන් මේ වෙද්දී කුවේට් රාජ්‍යයේ මේ නවීන තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් විශේෂිත වුණු ක්‍රමවේද අනුගමනය කරමින් COVID-19 පසු රට වෙනස් මානයකට රැගෙන යන්නට ඔවුන් කටයුතු කරනවා. ඒ අතරතුර ප්‍රධාන කාරණයක් තමයි කුවේට් රාජ්‍යයේ වැසියන්ට ජොබ් ලබා දී විදේශගත ශ්‍රමිකයන් විදිහට පැමිණෙන පිරිස හැකි තාක් දුරට අඩු කරන්නට ගත යුතුයි කියන ක්‍රියාමාර්ගය. සෞඛ්‍ය මන්ත්‍රණයේ තවත් කාරණයක් වෙනවා psychological support for virus infected person. කොරෝනා ආසාදනය වුවන්ට මානසිකමය වශයෙන් සහයෝගයක් ලබා දෙන්නට කුවේට් රාජ්‍ය කටයුතු කරමින් සිටිනවා. යනුව psychological support for those affected by the corona pandemic in order to address the psychological effects of being infected with the virus. යනුව යම් ආකාරයක මේ වෛරසයේ වැළඳුනාගෙන් පස්සේ හුදෙකලා කළ සමාජ දුරස්භාවයේ තියෙන තනි වුණාගෙන් පස්සේ මානසික වශයෙන් යම් යම් ආකාරයේ ගැටලු වලට ආබාධ වලට ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා එවැනි අයට යම් ආකාරයකින් යලි සමාජයේ ජීවිතයත් එක්ක මුහු වෙන්නට අවශ්‍ය කරන මානසිකමය සෞඛ්‍ය වර්ධනය කරන්න ඕන කටයුතු කරමින් තිබෙනවා. The disclosed the teams targeted several groups including children and adults treat the psychological represents virus as well as under the issue of the distance education දුරස්තව සිට මේ ආකාරයෙන් මානසික සුවය දරුවන්ගේ සහ වැඩිහිටියන් ගැති කිරීම සඳහා මේ වන විට අවධානය යොමු තිබෙනවා කියන ප්‍රවෘත්තිය තමයි අද දවසේදී වාර්තා කරන්නේ. ඒත් එක්කම අද දවසේදී වාර්තා කරනවා සෞදි ගුවන් තොටුපළ හැකි ඉතාමත්ම ආසන්නයේදීම විවෘත කරන්නට සූදානම් බව සෞදි කුමාරයා මේ වෙදී දැනුම් දී තිබෙනවා. The decision to resume flights will be taken by King Salman or
crown prize Saudi Arabia international flights resume soon ඉතාමත් ඉක්මනින් ආසන්නම දිනකදී සෞදිය ගුවන් තොටුපළ යළි විවෘත කරන බවට සුබ පණිවිඩයක් තමයි මේ ලබා දෙන්නේ the minister of health said the international flight service is subject to coronavirus evaluation in accordance with the development නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ස්ථාපිත කරමින් ඉදිරියේදී ගුවන් තොටුපළ විවෘත කිරීම සඳහා තමයි මේ වෙනුවට සූදානම් වන්නේ as long as there are still cases of coronavirus infection precautionary measures should remain the place of ensure ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සූදානම් මේ ක්‍රියාවලියදී අත් කරන්න මාර්තු 15 තමයි ගුවන් තොටුපළ වසා දැමුවේ ඒ 90 තමයි මේ වෙද්දී ඔවුන් කටයුතු කරමින් තිබෙන්නේ කියලායි වාර්තා කරන්නේ Saudi Arabian Airlines announced requirements for travel to 25 countries රටවල් 25කට සංචරණය කිරීම පිළිබඳ අවශ්‍යතාවය මේ වෙද්දී Saudi පාලන අධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා කියන කාරණේ ඉතාමත් සුබ ප්‍රවෘත්තියක් Saudi සිටින බොහෝ දෙනෙකුට මේ ප්‍රවෘත්ති තාමත් වැදගත් වේවි එය අපි ඔබ වෙත ඉදිරිපත් කරනවා අපි එතනින් පස්සෙ යනවා ඩුබායි එක්සත් අරාබි එමිරාජ්‍යයට ඒ වාර්තා කර තිබෙන ප්‍රවෘත්ති වන්නේ මේ වෙද්දි actions against wedding party in Abu Dhabi for floating covid precautionary measures මේ වෙද්දි සාද පැවැත්වීම සඳහා ක්‍රියාත්මක වෙමින් තියෙන විවාහ උත්සව ඒ අනුව දැන් දඩ ගසමින් දඩ ක්‍රියාත්මක කරමින් දැඩි ලෙස ක්‍රියාත්මක වන්නට සිදු වෙලා තිබෙනවා ඒ අනුව Abu Dhabi පොලිසිය මේ වෙද්දි වෙඩින් වලට පැනලා මේවායේ සමාජ දුරස්ථභාවයේ කඩවීම් වලට අදාළව දඩ ගැසීම සිදු කර තිබෙනවා පොලිසිය on Thursday Bridge's groom his father and fathers of the bride would face legal action in fines up to dirham 10,000 each of organizing the reception violating the cabinet decision number 17th of 2020 cabinet mandale visin nikut karala da niyogaya kadakala vivaha utsavaya pavattuwe saukhya arakshita kramaveda walata paribahirawa dirham 10,000 dadayak me weddi me vivaha utsavaya pavattim wenuen panawala thiwena menna me aakarin dubai wala kriyawaliya di athmin pavatinu abu dhabi hi siduunu siduwima samasta eksat arabi emir rajya thulama dadi lesa me weddi ema kriyawaliya di athwena eth ekkama තමයි වෙළඳ සැලක ඩුබායි වල ඉතාමත් විශාල ප්‍රමාණයක් රැස් කරගෙන හිටියා සේල් එකක් දාලා දිරාම් 50,000ක දඩයක් ගහලා තිනවා මේ විදිහට දඩ කන්නේ නැතුව ඉන්න ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියන ඉල්ලීම අපි ඔබ හැමෝගෙම කරනවා මොකද රටක ජීවත් වෙනකොට ඒ රටේ නීති රීති වලට අනුගතව කොයි කවුරු ජීවත් වෙන්නට ඕනේ ඒ තමයි වැදගත්ම කාරණේ බවට පත් වෙන්නේ ඒ නිසා මේක අනික විශේෂිත අවස්ථාවක් සෑම රටක්ම බරපතල අභියෝගයකට මුහුණ දීලා තියෙන වෙලාවක් එවැනි වෙලාවකදී ජනතාවගේ පැත්තෙන් පැහැදිලි ලෙසම දායකත්වයක් අවශ්‍යයි මේ මොහොතේදී රාජ්‍යයන් ක්‍රියාත්මක වීම සඳහා ඒත් එක්කම අදවසේ තවත් සුවිශේෂී ස්කූල් තොරතුරු වාර්තා කරනවා ඒ ඕමානින් වාර්තාමන ප්‍රවෘත්ති පෞද්ගලික පාසල් ඕමානයේ යලි විවෘත කරන්නට සූදානම් නොවැම්බර් මාසයේදී කියන ප්‍රවෘත්ති ඕමානයේ පැත්තෙන් අපට වාර්තා වෙනවා යනු අදවසේදී වාර්තා කර තිබෙනවා Minister of Education has announced that all private and international schools in the country will reopen in November පුද්ගලික සහ ජාත්‍යන්තර පාසල් සියල්ලම නොවැම්බර් මාසයේදී විවෘත කරනවා කියන කාරණය ප්‍රකාශ කර තිබෙනවා මාස 8කට පසු තමයි ඕමානයේ මේ පාසල් විවෘත කරන්නට අවශ්‍ය කටයුතු සියල්ලම සම්පූර්ණ වන්නේ කියන කාරණය තිත්තාමත්ම පැහැදිලි ලෙසම වාර්තා කර තිබෙනවා අද දවස වෙන විටදී ඒත් එක්කම වැඩ පෙරදි කලාපය තුළින් තවදුරටත් වාර්තා කර තිබෙනවා මේ වාර්තාව අපට එන්නේ ඊජිප්තුවෙන් ඩොක්ටර් ශ්‍රීමූ 6500 pounds from patient's stomach canuin සටහන් කර තිබෙනවා මේක ගිලලා මේ තියෙන්නේ ඇයි මෙහෙම කරගන්නේ a team of surgeons have managed to extract 6500 egyptian pounds ඊජිප්තු pound 6500ක් dirham 1500ක් from patient's stomach බඩේ තිබිලා මේව ගන්නේ යොම් 7 arabic newspaper වාර්තා කර තිබෙනවා the sick man arrived at the hospital emergency department suffering from severe abdominal pain ධර්ම වේදනාවක් එක්ක එන්නේ ඒ අනුව තමයි මේ ආකාරයෙන් ඔහු මුදල් ගිලලා තිබ්බා මේ මුදල් ඒ ආකාරයෙන් ඔහු බඩේ තිබුණා 4 hour surgery පෑ 4ක surgeryක් කරනවා ඉන් පස්සේ තමයි ඊජිප්තු pound 6500ක මුදලක් බඩේ ඉඳලා එලියට ගත්තේ මේ වගේ දේවල් ලෝකේ වාර්තා වීම ඉතාමත්ම කනගාටුදායකයි ලැබුණු ජීවිත මේ ආකාරයෙන් කිසිදු ආකාරයේ වගකීමක් නැතිව ක්‍රියාත්මක කරගන්න ජීවිත ඔහේ අයාලේ යන්නට දීම මෙවැනි ආකාරයේ අමනෝඤ්ඤ ක්‍රියා සිදු කිරීම පිළිබඳ අපිට කතා කරන්නට වෙන කිසිම දෙයක් නැහැ මේ අද දවසේදී මැද පෙරදිග කලාපයෙන් අපට වාර්තා වන තොරතුරු තවත් තොරතුරු ලද සැනින් ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම් අපෝ subscribe කරන්න හැම දිනකම රාත්‍රී 12 වන විටදී අප ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා මැද පෙරදිග පුවත් පාර්තාව ශ්‍රී ලංකා truth youtube නාලිකාව හරහා අපෝ subscribe කරන්න අප අඛණ්ඩව තොරතුරු ඔබ වෙත සමීප කරන්නට නිරන්තරයෙන් සූදානම් වී සිටිනවා